පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉදලා දවස්තාවේ ප්‍රස්තාව 90 අපිට වෙන සභාව වෙන්නගින ප්‍රරෝණට ඉඳ තියෙනවා නම් අපි ඒකට සාදර වෙලා සැසිවාරය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරන විදිහට මම අපේ උපාසක මහත්තයෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිනවා. ආදරණීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දුක්ඛ සත්‍ය දැනගන්නේයි වේදනුපස්සනාව වඩන්නේයි ඔබ වහන්සේගේ උපදෙස් ලද මම ඊයේ දින නින්දට සූදානම් වූ විට කොඳු ප්‍රදේශයෙන් ඉතා දැඩි වේදනාවක් දැනුනි. මේ වේදනාව පිච්චෙන්නක් මෙන්නා හඹරන්නක් මෙන් දැනෙන වේදනාවක් බව ඒ දෙස බලා සිටීදී වැටහිණි. ටික වේලාවකින් මට දැනුනේ කයේ ඇතිවන මෙම වේදනාවද දෙස මම පසෙක සිට බලා සිටින බවකි. වේදනාව මට අපහසුයක් නොවිය. කෙමෙන් වේදනාවද සංසිඳී ගියේ සිතට සන්තුන් බවක් හා සතුටක් දැනුනි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මඟ අපට කියා දුන්න ඔබ වහන්සේට නිදුක් නිරෝධී සුව දීර්ඝායසු වැඩේවා. ඔබ වහන්සේගේ ධර්ම ප්‍රාර්ථනා ඉතාක්මනින් ඉටු වේවා. ඒ වගේ වේදනාවක් හරි සද්ද කරදරයක් හරි හිතවිලි කරදරයක් හරි ඉවර වෙච්චාම ඇත්තට සතුටක් තමයි. නමුත් එතකොට ඉරියව්ව බලන්න කොච්චරක් මේකෙන් උදව් වෙනවද කියන එක ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි මේ වෙළඳ පොළ පහුවෙලා වෙළඳාම කරගත්තේ නැති මෝඩ වෙළෙන්දෙක් වාගේ කනගාටුවටපත් වෙනවා. ඒ නිසා ඒ වගේ වේදනාවක් තිබ්ලා අයින් වෙනකොට, හිතවිලි කරදරයක් තිබ්ලා අයින් වෙනකොට, සද්ද කරදරයක් තිබ්ලා අයින් වෙනකොට අන්නේ අවස්ථාවේ බලන්න නිදාගෙන ඉන්නවනේ නිදාගෙන ඉන්නේ ඉරියව්වට කොච්චර සමීප වෙන්න නැවත යන්න කොච්චරක් මේ වේදනාවේ කරදරේ අයින් වීම වාසියට හරව ගන්න දන්නවද කියන යෝගාවචර අවස්ථාවදී නෙවෙයි නම් ওই මොන දේ ආවත් අපි අන්තිමට ආයසරයක් ක්ෂණ සම්පත්‍ය ප්‍රෝදින ගන්න දන්නේ නැතික මේ අඩුපාඩුව හිටිනවා. ඒ නිසා හැම දෙයක්ම නිමා වෙච්ච ගමන් තමන් ආයෙත් නික්ලේශී තැනට ඉරියව්වට නැත්නම් මූල කර්මස්ථානට හිත දාගන්න ගිහිල්ලා ඒකට කොච්චරක් මේක ආදාර වුණාද කිව්වොත් එක කලින් කුරුළු දෙන්නෙක් විමදාගත්ත වෙනවා. පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාවෙන් පසු පරයන්ක ගතවන බොහෝ අවස්ථාවල ක්ෂණිකවම මා ගැඹුරු නිින්දක් වැනි හිස්තැනකට පත් වේ. ආස්වාස්ස ප්‍රාස්වාස්ස බලා සිටියේදී සිතකය සැහැල් වී කෙසෙල් කඳක් කපුවාමෙන් හිතහා කඳ කඩා වැටීම දැන් සිදු නොවේ. දැන් නිතර නිතර මා පවත්වන්නේ ගැඹුරු නිින්දක් වැනි තැනටය. පත්වන්නේ ගැඹුරු නිින්දක් වැනි තැනටය. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මේ අවස්ථාවට පත්වීමට නොදී සතියෙන් ඉන්න කොපමණ උත්සාහ ගත්තත් හුස්ම වාර 4ක් හා 5ක් පමණ බලා සිටිදී ආස්වාසය හා ප්‍රස්වාසය එකට මිශ්‍ර වී වෙන්කොට හඳුනාගත නොහැකි ක්‍රියාවක් පමණක් බවට පත් වී කිසිවක්ම නොදැනී යයි. නැවත මා අවදි තත්ත්වයට පත්වන විට නිකට බෙල්ලේ ගෑවී හිස පාත් වී තිබේ. මේ අවස්ථාව සතියට පසු කර ගැනීමට තවත් නොහැක. සතියට හසු කර ගැනීමට තවම නොහැක. කොහෙත්ම මට නොදැනී එය සිදුවේ. අවදි තත්ත්වයට පත්වන විට හෙලකින් පාලට වැටෙන්නක් වැනි ගැස්මක් දැන් නැත. පොන්චිල්ලාවක් මෙන් මෙසේ දෙපසට මාරු වෙමින් බාධාවක් නොවුනත් දවසම වුවත් මෙසේ සිටිය හැක. මා නිදා සිටියයි සිත වෙනස් ස්ථානවලදී අන් අය මට හැරවන අවස්ථා ඇත. ඉහළ මළුවේ බුදුමැදුරට ගොස් දොරවාසාගෙන භාවනා කරමි. බුදුමැදුරේ වැඩ සිටින බුදුපියාණන් වහන්සේ අසල පර්යංක ගතවන පමාව පමණි. කතරම් අවධානයෙන් සිටීමට උත්සාහ ගත්තද මේ தත්ත්වය වැඩි වනු විනා නවතා ගැනීමට නොහැක. භාවනාවේ ප්‍රගතියක් නොවීමේ කනස්සල්ලක් සිතේ මෝදුවෙන් පවතී. ඉතා ගෞරවයෙන් තවදුරටත් උපදෙස් යදිමි. භාවනාවේ නිකාන්තී
නිකාන්තී යනු කුමක්දයි පහදා දෙනු මැනමි. ධර්මයට ජීවයක් පමණක් නොව අපටත් ජීවයක් වූ වහන්සේගේ අවසාන ආත්මාවේ මේ විවායි පත. පළවෙනි වාක්‍ය ටික පටලවිලි සහිතයි. නැවතත් කියවන්න මුල් ටික වගේ. සක්මන් භාවනාවෙන් පසු පරයන්ක ගතවන බොහෝ අවස්ථාවල චනිකෝම මා ගැඹුරු නිින්දක් වැනි හිස්තැනට පත්තේ. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිස බලා සිටියේදී සිතකය සැහැල් වී කෙසෙල් කඳක් කැපුවාමෙන් හිසා කඳ කඩා වැටීම දැන් සිදු නොවේ. ඒක තමයි එතන දැන් සිදු නොවේ කියලා. ඊට පස්සේ දිගටම රචනේ තියෙනවා. එහෙම නිින්දකට වැටීමේ කරදරයක් කියලා. ඒක නිසා මම කැමැති දැනගන්න මේ කඩාන නොවැටුණාට නිින්දට වැටෙන ගතිය තියෙනවා කියන එකද මේ රචනෙන් ඉස්මතු කරන්න හදාන්නේ නැත්නම් පසු කොටසයි මේ පළවෙනි වාක්‍ය තුනයි ගැළපෙන්නේ නැති ගතියක් මට තියෙන නිසා කැමැතිද ඒ ලාස්ට් රචනීය නියපෙකන පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. කලින් මම භාවනා කරනකොට මගේ කඳ කඩාගෙන වැටෙන ස්වභාවයක් තිබුණා. හිත කඩාගෙන වැටෙන ස්වභාවයක්. එතකොට මම සතියෙන් හිටියේ. දැන් ස්වාමීන් වහන්සේ එකපාරට ගැඹුරු නිින්දක් වැනි තත්ත්වයකට යනවා මම දන්නේ නෑ ඒක. ඒ අතරේ මට බ්ලැන්ක් තැනක් තියෙන්නේ. මම ඇහැරුණා කියලා දැනෙන්නේ කෙලින් තිබුණ හිස මම පිටියේ කොහේ හරි පිට හේත් වෙලා තමයි ඉන්නේ. අර ඇඟ කඩාගෙන වැටෙන නිසා දැන් හිස කඩාගෙන වැටලා නිකට වදිනවා බෙල්ලේ. ඒ වැදිලා තියෙනකොට තමයි මම දන්නේ මම එතනට ගිහින් කියලා. කලින් ස්වාමීන් වහන්සේ එහෙම හිස කඩාගෙන වැටිලා ඇහැරෙනකොට ගැස්මක් තිබුණා. මේ දැන් ඒ හෙලකින් වැටෙනවා වගේ ගැස්ම දැනෙන්නේ නැහැ. අර ගැඹුරු නිින්දෙමයි ඉන්නේ. ඒකට ඉතා දැඩි සතියකින් ඉන්න කියලා මට උපදෙස් ලැබුණා. මට තවමත් ඒ සතියෙන් ඉන්න බෑ. ඒ හුස්ම රැලි වාර කිහිපයක් ගණිනකොට හුස්ම ගෙවන් වෙලා මම දන්නේම නැතුව ඒ තැනට යනවා එනවා උන්චිලාවක් පැද්දෙනවා වගේ. ස්වාමීන් වහන්ස කොච්චර වෙලාවක් ඉන්නවද කියන්න දන්නේ නැහැ. යනවා එනවා. ඒ එහෙම දවසෙම වුණත් ඉන්න පුළුවන්. මට බාධාවක් නැත්නම් කය පිළිබඳව හැඟීමකුත් නැහැ. මට මේක හසු කරගන්නයි බැරි සතියේට කොච්චර උත්සාහ ගත්තත් මම බලාගෙන ඉන්නවා දන්නේම නැතුව එතැනට ගිහින්. ඒක සතියේට හසු කරගත්තයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ පාලනයෙන් තොර තත්ත්වෙ ඉස්සලා සතියේ නම් පාලනයෙන් තොර තත්ත්වෙ නැවත නැගිටitar පස්සේ සතියේ නම් මද කෑල්ල කොහොමදත් අහුවෙලා ගියේ. එතකොට ওই කියන සාක්කියෙන් ওই කියන අත්දැකීමෙන් කියන්න පුළුවන් ද ඉඳ ගන්නකොටම දන්නවා මම මෙතෙන්ට යන්නේ කියලා. ඒ කියන්නේ හොඳ ලෑස්තියකින් යනවා. ඊට පස්සේ යම් වෙලාවක් ඉඳලා නැගිටitar පස්සේ කරදරයකින් තොරව සතිය පිහිටවන්න පුළුවන්. පෙර පසු දෙක සතිය පිහිටලා පුළුවන් කියන කතියද කියවේ. එහෙමයි සංහස. ඒ වෙනම මෙතක අල්ලනවා කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම යන්න ලෑස්ති වෙලා යම් වෙලාවක පරිසරය හොඳ නම් මම ගියා පස්සේ ඒක පාරටම දෝනාවකින් බසනවා වගේ ගැඹුරට යනවා. ඉතින් යන වෙලාවේදී ඒක තැනකින් එහාට තමන්ට මතකෙ හිටින්නේ නැහැ. කිසිම සංඥාවක් නැහැ. ඊට පස්සේ යම් තැනකදී ආය හොල්ලලා සාමාන්‍ය මට්ටමට එනවා. ආවට පස්සෙත් ඒක බයක් චකිතයක් වුකුත් නැහැ. තමන්ගේ ඉරියව්වට යන්න පුළුවන්. ඉතින් අතරමැද තත්ත්වේ දන්නේ නැති වුණාට මුල අග දෙක දන්න බව යෝගාවචරය වග කියනවා නම් නැත්තම් වග වෙනවා නම් නැත්තම් අවදි නම් ඒක තමයි කරන්න තියෙන වැඩේ. එතකොට තමයි තේරෙනවා මේ අතරමැද ප්‍රදේශයේ සංඥාවක් තිබිලා නැහැ. මතකයක් ඇවිල්ලා නැහැ. ඒ වගේම මේ පාලනයකුත් නැහැ. සංඥාවක් නැත්තම් කොහොණක් පාලනයක් නැහැ. ආන්නේ මේ තත්ත්වෙට හුරු වෙන්න නැත්තම් ඒ තත්ත්වේ අනාත්ම භාවය මට ආණ්ඩුපට්ටු කරන්න බෑ. මං කියන විදිහට මම පාත්තන්න බෑ කියන එක හොඳට ඕන තියෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ කයයි හිතයි එක විදියකට සම්බර වෙලා යාගේ වැඩ ටික 100%ක්ම කරනවා. මම ඇත්තෙම නැහැ. මම ඉන්න ඕනේ නැහැ මේ ලස්සන වැඩ යනවා. නමුත් මම යට බයක් තියෙනවා. මම නැතුව මේ දේ කරගන්න බැරි වෙයිද කියලා. බෑ හොඳට කරතැයි. ඒගොල්ලෝ නැති නිසා ගෙවල් වල වැඩ টොප් එකට යනවා මේ දවස්වල. ගියාට පස්සේ තමයි කචා. ඕගොල්ලෝ නැහැ කියලා ඒගොල්ලෝ මේ දවස්වල දොඹ තෙල්ලෙන් තවන් උයන කනවා. අනේ අන්තං Nissarana එඩපින් සිද්ද වෙන්න මේ කරදරේ ඉවර වුණයි කිය.
මැරිලා බලන්න. මේ ලෝකෙ මිතිමුණට ඉතින් කෙලින් දුවනවා ඒතකොට. බොඩ මේ දවසන අංශක 23ක් ඇද වෙලා දුවන්නේ මේ පිස්සු කෙලින කට්ටිය හින්දා. හොඳට පෙන්නනවා සරුවචනන්සේ උඹ කොච්චර මම රජ කරන්න හදුවත් ඕම් බලපන් මේ කරලා පෙන්නනවා මම නැතුණට ලස්සනට හිටිනවා. ආයේ 50වට පස්සේ ගෙඩි පිටීම තියෙනවා මේ කෑල්ලක් අඩු වෙලා අංශ භාග වෙලා සයරෝග හැදලා මොකක්වත් නැහැ. ඇත්තටම තිබුණට වැඩිය රිෆ්‍රෙෂ්ඩ්. නැගිටිනකොට හිතුණට වැඩිය බැටරි චාර්ජ් වෙලා තියෙනවා. තිරියම් වෙලා තියෙනවා. ඒ නිසා උන්ට මතක තියානින්න මේ ඇඟිලි ගැසීම් නැති වෙලාවේ 100%ක්ව පද්ධතිය යනවා. මේ ඇඟිලි ගන්න හිත කියනවා ඒක එහෙම වෙන්න දෙන්න බෑ. මට පාන්නේ අරසේ තියෙන්න ඕනේ. මට මේකේ අලගිය මුලගිය විස්තර දැනගන්න ඕනේ. ඉතිහාසය මතක තියෙන්න ඕනේ. කාලය මතක තියෙන්න ඕනේ. දේශය මතක තියෙන්න ඕනේ කියලා. එයාට කියන්නේ නෑ උඹ උඹ පෙන්සන් ගනි. ඵලයක්. පඩි වැඩි කරලා අස් කරන්න. ඉතින් මම යගේ සමු ගන්න වෙලා බලන්න නැවත මම එන වෙලා බලන්න ඒකල බලන්න මේ මම ඉන්න වෙලාවද හොඳ මේ විස්තර කියන්න පුළුවන් එතන නැති වෙලාවද හොඳ කියලා මේකේ මේ කියන මේ දැන් මෙතන කාලයක් මනින්න පුළුවන් කැලලක් තියෙනවනේ ඕක හැම ප්‍රසවාසයයි ආශ්වාසයයි අතරමැදම ඕක තියෙනවා අහුවෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රසවාසී වෙලා ආශ්වාසී පටන් ගන්න ඉස්සලා හැම කෙනෙක්ම ඕක පන්නනවා නමුත් අර තෘෂ්ණා වැඩි නිසා අවිද්‍ය වැඩි නිසා එතන ගැස්මක් හෙලක් පන්නනවා කියලා තේරෙන්නේ නැහැ. හොඳට තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියා නම් කාලේ ඉතාම තුනි කොටස් වලට කැඩුවා නම් හැම ප්‍රසවාසයක්ම හමාප්තේ ඒ ක්ෂුද්‍ර මට්ටමේ වගේ මල පැන්නිල්ලක් තියෙනවා. ඉරි පැන්නිල්ලක් තියෙනවා. ගස්සලත ඇරිල්ලක් තියෙනවා. ඒකට අපි හරි බයයි. මේ හෙලට වැටෙයි, මැරෙයි කිය. මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මරනවා මොකෝ සුදු ඇඳගෙන සිල් අරගෙන ඉන්න වෙලාවේ මේ වගේ තැන. මැරිච්චා. අපිට ප්‍රශ්නේ එතකොට මේක මේ වල හුන්තාවක් ඇවිල්ලා මෙහි ඇවිල්ලා මරුණා කිය. ඉතින් මොන කරන්නේ? ඒක අම්මා කෙනෙක් මේ මරුණා. ඉතින් හොඳ වෙලාවට එතකොට සභාපති හිටිය අධිසිමන් පරීක්ෂකමයි. ඉතින් ආවි ජාති ස්පිතාලට ගිහිල්ලා ආදි ගසලා බලන්න යම්ම බොරු කියලා ඇවිල්ලා තියෙන්නේ heart attack. චූලා ගිහිල්ලා කියලා තිනවා අම්මට අම නෑ නෑ මහත්වේ බය වෙන්න එපා මේ බඩේ දවිල්ලක් තියෙන්නේ කිව්වා. මගට යනකොට මරා. ඒ අම්මගේ පැත්තෙන් නම් හරිම සන්තෝෂයි අපිට අලි කරදරයක්. එනිසා දැන් ගන්නකොට අහලා ගන්නේ heart attack තියනවාද? අනම්මන කිව්වේ heart attack නැති කරන්න නෙවෙයි. මේ වැඩ කරන අයට කරදර හින්දා වෙන්නේ එකක්ක ප්‍රශ්න නැහැ. එනිසා මැරිච්චාවයි. ඒ එහෙම මැරිච්චාවයි කියලා ගිහිල්ලා බලන්න ওই වෙලාවේ විතරයි අපි කිසිම කෙලස් මේ දරතයක් නැතුව ඒකට පුදුරින් විඝාත පරිලාහ කියලා කියනවා. පිරිමැදීමක් දෙවිල්ලක් තැවිල්ලක් නැතුව නියම් ස්මූත්ලි ගිහිල්ලා තියෙනවා. ඒක කද්දාකත් අත්දැකලා නැහැ අපිට විශ්සර කරන්නත් බෑ. බුලුවන්තරන් කියන තැන ඕක තමයි හොඳම කෑල්ල. ඔන්න ඕකට ලෑස් වෙලා යන්න. ඒකේ මුලයි අගයි දන්නවනම් මතක තියන්න අනිවාර්යයෙන්ම ඕක ටික කාලෙකින් ඕකට උහුරු වෙන්න පටන් ගන්නවා. ඕකට බය වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඕකට චකිත කරන්නේ නැතුව ඕකට ද්වේෂ කරන්නේ නැතුව මේක භාවනාවේ ප්‍රතිඵලයක්මයි. දැන් මේ වෙලාවේ අරමුණු නැහැ. මේ වෙලාවේ කෙලෙස් නැහැ. මතේ කෙලෙසයිත හිත හරිම අකමැති එහෙම මේ නික්ලේශී තනක් දකින්නට මේ සංසාරේ මේ කුණු සංසාරේ මේ ජීවිතේම. නමුත් සර්වඥයන්ස වෙනවා කුටි වශයෙන් පෙන්නලා ඊට පස්සේ වෙන හැම ආස්වාස ප්‍රසවාසයක් අතරම වගේ හිස් තනක් තිනවා අල්ලපන්. හැම හිතවිලි දෙකක් මැදම වගේ හිස් තනක් තිනවා අල්ලගනින්. වේදනා දෙකක් අතරත් හිස් තනක් තිනවා අල්ලගනින්. සද්ද දෙකක් අතරත් හිස් තනක් තිනවා අල්ලගනින්. තියෙන දේවල් නෙවෙයි. හරි හිස් තන අල්ලන්න පුරුදු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අර මට ගැටලුවක් තියෙන්නේ හැම වෙලේම සතියෙන් ඉන්න කියන නිසා ඒකන සතියක් නැහැ කියලා දැනෙන එක. ඒ සතියක් නැහැ කියලා හිතෙන එකනේ. මේක සතියක් නැත්තම් ඇයි මැරෙන්නේ නැත්තේ? ඒක සම්පූර්ණ අරසාවක් තියෙනවනේ මෙතන. නැගිටලා බලනකොට ආයේ අඬ පුළුවන් ගතිය තියෙනවා. අරමුණු සහිතව නම් කළ හැකි රූපයක්, ගන්ධයක්, රසක්, පහසක්, හිතවිල්ලක් කියලා අරමුණු සහිතව පවතින සතියකුත් තියෙනවා. ඒකිනු ආරම්භන සතිය කිය. ඊටසේ රූපයක් පේන්නේ නැහැ, සද්දයක් ඇහෙන්නේ නැහැ, ගඳක් නැහැ, රසක් නැහැ, මේ කයේ පහසක් නැහැ, හිතවිලිත් නැහැ. අනාරම්මන සතිය කියලා ඒකට කියනවා. ඒ ආරම්භන සතිය අනාරම්මන සතිය දෙකට හුරු වුණාට පස්සේ හුරු වෙනකන් ඒක සබකෝලයි. හුරු වුණාට පස්සේ ආරම්භන සමාධියක් කියලා එකක් තියෙනවා. බුද්ධ ආරම්මණය කරලා බුදු ගුණ ධර්මය
මෛත්‍රී ආදී ආනාපාන සතිය. ඊට සිනා අනාරම්මන සතියක් සමාධිය කියලා එකක් තියෙනවා. ඒකට කියනවා අනිමිත්ත සතිය කියලා. අනිමිත්ත සමාධිය කියලා. ඉතින් ඒකක් කවුරුවක්වත් අත්දකින්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ හැම ద్వාරයකින්ම අරමුණු සපේන එක නපි කරන්නේ. ඒ නිසා මේ හිත කුල්ලකට දාලා පොළොන හාල් ටිකක් වගේ නිටතර පෙළමින් තියෙන්නේ. දවසක පුළුවන් පෙන්නඳ කිසිම නිමිත්තක් නැතුව කිසිම අරමුණක් නැතුව සතියක් තියන්නත් පුළුවන් සමාධියක් තියෙන්න පුළුවන්. දැන් තියෙනවා මෙතන සතිය නැතුව ඇති කියන සැකේ තියෙනවා සමාධියක් තිබිලම නැහැ සැකේ නිසා. ලැස්තිල යනවයි කියලා කියන්නේ මෙහෙමත් සතිය තියෙන්න පුළුවන්. මම ඔකට අකුල් එලන්න යන්න එපා. ඒක යාට බාර දෙන්න. එතකොට මේ තුල සමාධියකුත් එනවා. තාන්න හොඳට දැනගන්න පුළුවන්. මේ නැගිටිනකොට කිසිම දෙයක අවුලක් වෙලා පටලවිල්ලක් නැහැ. නැවතත් නිදාගෙන ඉඳලා නැගිට්ට වගේ නැගිටින්න පුළුවන්. ඒ අතරමැද මොකද්දෝ සමතුලිත භාවයක්. මොකද්දෝ එකලාශයක් තිබිලා තියෙනවා. ඒකට අවදි වෙන්න බයක් තියෙනවා මේ තර්ක මනස මමයා කැමති නෑ ඒකට. මමයාට ඕනේ ඔක්කොම වාර්තා ඕනේ එක්ස්ප්ලනේෂන් කෝල් කරන්න ඕනේ ඇයි මෙහෙම වුනේ එහෙම වුනේ කියලා එයාගේ අධිකාරිය පෙන්වන්න හදනවා. මෙතන පේනවා කිසිම අධිකාරිකට යට වෙන්නේ නැතුව සමතුලිතතාවයක් තියෙනවා. ඒ නිසා ඕකට සූදානම් වෙලා යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ දින සමෝබානාවි වාඩි මම දැන් මෙතන යයි සිත යොමුකොට හුස්ම රැල්ල දෙස අවධානය යොමු කළා. ඊට පෑ භාගයකට පමණ පසු හිස කඩා වැටීම නිසා මට ඇහැරුණා. ඉරියව් මාරුකොට මෙනෙහි කිරීමකින් තොරව හුස්ම රැලි දෙස බලා සිටියා. ආශ්වාසයේ දිගුව ප්‍රකටව දැනුණු අතර ප්‍රශ්වාසයේ කෙටිව ඉතා සියුම්ව දැනුණා. ඉන්පසු නිදිමත ගතිය මතුයි. ඔළුව ඉදිරියට වැටෙන්න පටන් ගත්තා. මම මට නිින්ද යන දෙස බලා සිටියා. හිස මගේ දෙයත් තුඩට වැටෙන තුරු සිරුර ඉදිරියට නැමුණා. පෙරළී යතයි සිතා මම නැවත කෙලින් වුණා. නැවත හුස්ම දෙස බලා සිටින විට මේ ආකාරයට නැවත නැවත සිදු වුණා. ශරීරයේ වේදනා අවම අවට ශබ්ද ෆෑන් එකේ සුළඟ දැනුණත් සිත සන්සුන්මයි පැවතුනි. එක්වරක් සිත සිතුවිලි දිගේ ගොස් තිබුණ අතර එවිට නිදිමත සමග ශරීරයේ ඉදිරියට වැටීම සිදු වුණේ නැත. නැවත හුස්ම සිත යොමු කළ විට නැවත සිරුර වැටෙන බව දැක්කා. ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මම ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පාදා දුන්න මැනවි. භාවන්තයේ දීර්ඝාසු ලැබුණා. මොනම හරි අරමුණක් දිගේ හිත එකලස් වෙලා ඒකෝදි වෙලා තැම්පත් වේගෙන යනකොට ශරීරේ පාලනේ යම් ප්‍රමාණයකට ගිලිහෙනවා. ඒ කඩන වැටෙන මට්ටමට යන්න ඕනේ නෑ. එතකොට දේශ බලනකොට පේනවා මිනිස්සයා එතන නෑ භවනාව යනවායි කියලා. ඒක සාමාන්‍යයෙන් සමාධි බුදු පිළිමේ ගිහාම පේනවා. ගලක් වුණත් ඉන්නේ ඇතුළට නමාගත් ඔලුවකින් යුක්තව භවනා කරන පිළිමයක්. ඒ නිසා භවනාවේ නෑ කෙලස් තියෙනකන් Tamanට හොඳට මේකේ පාලනයක් තියෙනවා. ඍජු පවත් ගන්න පුළුවන්, රඟ පාන්න පුළුවන්, අර කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්. කෙලස් නැති වෙච්ච ගමන් මේ ශරීර විශ්‍රාම වෙනවා කියලා එකක් වෙනවා. විරාමයටපත් වෙනවා. එතකොට යාට යා මේ පුම්බන ගති නැහැ, මවාපාන ගති නැහැ, නැමින ගතියක් එනවා. ඇතුළට නැමින ගතියක් එනවා. ඉතින් ඒක සමහරවිට ගොඩක් වැඩි වෙනවා. ඒ ගොඩක් වැඩි වෙන්න එක හේතුවක් තමයි පරියන්කට ඉස්සලා සක්මන් නොකරන එක, දවසට ව්‍යායාම අඩු වෙන එක. හැබැයි එකම හේතුවක් නෙවෙයි ඒකට තියෙන්නේ. මම දැකලා දෙනවා ගොඩක් අයගේ ස්ථූල ශරීර තියෙන අයගේ මේ කඩා වෙන වැටෙන ගතිය වැඩි කියලා කෙට්ටු අයට වඩා. කෙසේ නමුත් මේ ඒකට ලෑස්ති වෙලා ගියොත් එක අරමුණ දිගේ එක ගානට මේ සුමුදුව යනකොට ඒක හුදුට සැලකෙලි බලනකොට බෙල්ල කඩන වැටෙන ගතියක් එනවා. එහෙම නැත්නම් ඇඟ වැක්කිරන ගතියකටපත් වෙනවා. ඒක යෝගාවචරයට දකින්නත් පුළුවන් සමාලාට. මේ ඇඟ වැක්කිරන ගතියට එනවා. ඒතියෙදි තරමුණ දිගේම ගියොත් මේ සාරි පාන්නේ නැති වෙන මට්ටමට එන්න පුළුවන්. නමුත් අවදි වෙන්න පුළුවන් නම් මේක මේ එක අරමුණක් දිගේම හිත යෑම නිසා කෙලෙස් අඩුවීම නිසා වෙන දෙයක්. ඒ නිසා මේ ශාරීරිය මේ වෙනකොට රඟ පාන දේවල්, මවා පාන දේවල් අඩු වෙන බවට අවදි වෙලා ගියොත් ටික කාලයකට පස්සේ
අරමුණත් එහෙම ශාන්ත වෙන ගමන් Tamanට යම් ප්‍රමාණයකට කය එච්චරම වැක්කිරෙන දෙයක් නැතුව පාණි කරගන්න පුළුවන් ගතියක් එනවා. හැබැයි ඒකට ගොඩක් හිතුණට වැඩි වෙලා කල් ගන්නවා. ඒ සඳහා තියෙන එක දෙයයි මිලෑස්විලා යන්න භාවනාව හරි ගියොත් නැත්නම් අරමුණත් එක්ක හිත මූණට මූණ දාලා හිටියොත් මේ ශරීරයේ ඉරියව්ව පාලනය කරගන්න බැරි නැත්නම් වැක්කිරෙන ගතියකටපත් වෙනවා. ඒ නිසා හොඳට හැම වෙලාවෙම මේ ඉරියව්ව හොඳට සමබරව සමමිතිකව සැහැල්ලුව තියාගෙන යන්න ඕනේ. ඉරියව්ව හදන්න යනවට එකට එච්චරම හොඳයි කියන්නේ නැහැ. ඉරිය හදන්න යන්න එපා. දැනගන්න දැන් ඒ සමාධිය වැඩි වෙලා තියෙනවා, වීර්ය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මගේ ඉරියව්ව දැන් වැක්කිරෙමින් තියෙන බව දැනගත්තාම, ඒකට කියන්නේ ලෑස්තිලා යනවා කියලා දැනගත්තාම මේක අච්චරම පාලනයෙන් තොර වෙන්නේ යම් ප්‍රමාණයකට පාලනයක් යටතට ගන්න පුළුවන්. හැබැයි ප්‍රධානම අරමුණ එල්ලේ විය යුත්තේ අරමුණත් එක්ක පවත්වන සම්බන්ධතාවය. කය ගැන දන්නේ කෙන කලබල වෙන්නේ නැතුව යන්න. නමුත් ඒක හරි අපහසුයක් වෙනවා තරුණයෙකුට හෝ තරුණියකට. ඒ මොකද ඒ දකින්න කෙනෙක් ඒක පිළිබඳව විවිධ මතිමතාන්තර පහළ කරනවා, ආකල්ප ඇති කරගන්නවා. ඉතින් ඒක නිසා මේ සාමූහික භාවනාවකදී විශේෂයෙන් මේක සිද්ධ වෙනවා. තනියම පැත්තකට තමයි භාවනා කරනකොට නම් මේක ඇත්තට ආචාර ධර්ම පැත්තෙන් ප්‍රශ්නක් වෙන්නේ නැහැ. හැබැයි මම මගේ පුද්ගලික අත්දැකීම තමයි එහෙම කෙනා තනියම පැත්තකට භාවනා කරුවොත් නින්දට වැටෙන ඩිඩ වැඩි, සාමූහික ඉන්නකොට ලැජ්ජාව නිසා කොහොමටත් හිත නිකන් තල්ලු කරලා දානවා ඉස්සරහට. දැන් ওই ඉන්නකින් බෑ කරන්න ඔබට මිනිස්සු අතර වැරදි ආකල්පයක් එනවයි කියන බයලජ්‍ය දෙක වාසියට හිටිනවා සාමූහික භාවනාවට. සමහර මිනිස්සු එන්නෙම නැහැ සාමූහික භාවනාව, පුදුම බයයි. මොකද මේ ඉරියව් එක විදිහකට තියෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒක මේ ඒ අත්දැකීම හරහා ගිහිල්ලාම තීරුම් ගත යුතුක්. පොදුවේ මම දකින්නේ ඒක හොඳ දෙයක් කියලා. ඊට නමුත් ඉවර නෑ වැඩේ. ඒකට අවදි වෙලා ඒකට ලෑස්ති වෙලා යන්න ටික 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 Tamante එක පාලනය කර ගන්න පුළුවන් තත්යකට ඒ කියලා මම බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ඒ ප්‍රශ්නේ ලියුවේ නම් මම නෙමෙයි, නමුත් මටත් ඒ தત્ත්වය තියෙනවා. මේ බෙල්ල රිදෙන හින්දා කොහොම හරි මේ බෙල්ල කෙලින් කරන්න හිතෙනවා. එතකොට ඒ සතියෙන් තමයි ඒක කරන්නේ. උනාට මේක හොඳද නරකද කියලා මම ඇඟට කියන්නේ වාඩි වෙලා ඇඟට කියන්නේ දැන් මේ යන්න හදන දුර ගමනක් ඔබ පහසුවෙන් හිටපන්. කුරුසෙත්තිල අණ ගහන්නත් එපා, අඩලෙට ඉන ගන්නත් එපා, හොඳට පටල. ඊට පස්සේ අතබරන හදාගනින් කියන්නේ ආට. බෙල්ල නමන ඔබ හදාගන්නේ. මොකද මම පටන් අරගෙන තියෙන උඹට උනා නම් නමාගත්ත ඔබ හදාගන්නේ. මේක මම කරන එකක් නෙවෙයි. බෙල්ල නමන්නෙත් මම නෙවෙයි. නැවත හදන්න ඕන කියන එකත් මම නෙවෙයි කියලා යන්න හරි. ඉගෙන පශ්චාත්තාප මේ විතරයි අකුසලේ. බෙල්ල අමාරුයි හදා ගන්නවා. නින්ද ජීුණත් ඒක හැදෙන වෙලාවක් එනවා. ඉතින් ඒක මේ බොඩි නොලෙජ් කියලා කියන්නේ ඒකට. ශරීරේ තියෙනවා ශාරීරික අපහසුවට දුකටපත් වෙච්චාම යා නිවැරදි කරගන්න ක්‍රමයක්. ඒක මම කරා කියලා පශ්චාත්තාපෙන් නැත්නම් කනගාටු වෙන්නත් එපා. බිල්ල නැමුවෙත් මම නෙවෙයිනේ. රිදෙනවා කියලා චෝදනා කරෙත් මම නෙවෙයිනේ. ඒක නැවත සකස් කරගන්නවා කියන්නේත් මම නෙවෙයිනේ. ඒක යන්ත්‍රයට බාර දෙන එකයි තියෙන. උඹට ඕනේ බිල්ල නමගෙන හිටපමන්න මොකෝ. දිගාරින්නේ දිගාරගන්න. කියලා ඇඟට කියන්න උඹ හිතුවක් කරනො නම් කාපා. එනවාද නාකි වැඩිද? ඒක මේ ස්වභාවයෙන් එන යාන්ත්‍රික ප්‍රශ්නයක්. යන්ත්‍රයටම බාර දෙන්න වැඩි. ඒක චිත්ත පීඩාවකට ගන්න එපා. දැන් කවුරු හරි මෙහෙම මම ඉන්නකොට කවුරු හරි මෙතන මට ගැහුවා, අත දිගල් එකක් ගැහුවට පස්සේ මම මොන කරන්නද? උඹ ගැහුවා නේ ගුටි කපයි. ඉතින් මේ ඇඟේ හැටි මම උඹ ඉරගන් දන්නේ නැහැ. නරක තැනකට අත තිබ්බනම් ගැහුවා. මං කියන්නේ ගහපන් කියලා. වැදුනොත් මොන කරන්නේ? ඉතින් කියදේ ඉතින් sorry මේ ඊට පස්සේ ඔම කරන්න එපා. කිරුවොත් එහෙම වෙනවා. දැන් අර අපේ මං අර පැකේජ් එක කරම දිදී මම මෙතන අල්ලනොත් කුණු හරපක් කියන. කිචි කැව්වොත් එහෙම මොකක්වත්ම නැ ගන්න බෑ. මු බයිසිකලේ නැගලා යන්න පාරේ ඉඳලා මෙහෙම කිරුවොත් කුණු හරප කියනවා.
බයිසිකල් එකේ නෑ හරීම අහිංසක ඉතාමත්ම බයලජ්ජ සහිත මනුස්සයා පියන් කෙනෙක් මේ බයිසිකල් යන ගම මේ ඇඟිලි දික් කර තියෙම ඌ එක්කී ඉතින් ඌ කියනවා අනේ සර් ඔය වැඩේ කරන්න එපා මට වීලජයි කියලා මොකද ඒ මනුස්සයාට පුරුදු වෙලා තියෙන අර කුණු වරපෙමයි පාරේ ඉඳන් ඇඟිලි දික් කරම කුණු ඉතින් ඒ මනුස්සයා ඒකට කනගාටු වෙලා ඉතින් කනගාටු වෙන ඇත්තටම කනගාටු මට වෙන්නේ මොනවා ඉතින් අපි විහිළුවට ගණන් ගන්න ඒකේ හැබැයි ඒ වගේම අපේ ඇඟේ තියෙන විවිධ ගති ආර කියන්නේ උඹට ඇති වෙන්නේ ඉඳ ගන්න ඉඩ දීලා තියෙනවා හොඳට හිටපන් මම කිව්වා බෙල්ලනවන්න කියලා මම කිව්වා ඒ රිදෙනොයි කියලා මම කිව්වා ඒ කෙලින් කරන්න උඹ ඇද වැයන් කෙලින් හිටපන් එතකොට අපිට තියෙන්නේ මගේ වචනේ එකයි හිට කරදර ගන්න එපා මෙව්වට හිට කරදර ගන්න කිව්ව කවදාත් නිවනක් නැහැ ඕගොල්ලෝ මේ අල්ලපු ගෙදර ඉවට හිට කරදර ගන්නලා මේ බෙල්ල නැමුවත් හිට කරදර ගන්නවා මහත්ය බෙල්ල නැමුවත් හිට කරදර ගන්නවා ඉතින් තියේද අනේ මේම තියේද නිවනක් සනසීමක් මනුස්සයි නේ මොකද්ද කවියක් තියෙනවට පදමාලාව එන්නේ නැහැ. අනේ මේව තණ්හාවක් අනේ මේව ආසාවක් තියෙයිද මේ ගැළවීම. ඉවේ දේවල් වලට බාර දෙන්න ඇසිස්ටන්ට්ගේ ඇසිස්ටන්ට්ගේ වැඩ දෙන්න ඇඟට ඇඟේ වැඩ බාර දෙන්න මම මූල කර්මත්තානත් එක්ක ඉන්න එක විතරයි මගේ වැඩේ. ඔබ ඕන විදිහකට හිටපන්. තේරෙනවද? තේරෙනවද? මට දැකයි හැබැයි. ගත්තර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන කියලා ඉන්න ඉරියව්ව බලන් ඉන්නකොට සිත තැන්පත් වී ඒ අතරින් හුස්ම ගන්න ආකාරයේද පපුව ප්‍රදේශයෙන් දැනේ. එක් අරමුණක් වෙනුවට මේ ආකාරයට අරමුණු දෙකක් අතර හුවමාරු වීම නිවැරදිද? සිත තැන්පත් වීම සිදුවන්නේ මම දැන් මෙතන කියලා බලා සිටීමේදී. නවදුරටත් උපදෙස් ලබා දෙනමින් කරුණිකව ඉල්ලමි. නැහැ ඉස්සලා දවසේ අපි සතිය සහ සම්පජඤ්ඤය කියන එක ගන්නකොට ඒ දේශනාදී පුළුවාතරන නිදර්ශන දුන්න අපි ඒක අරමුණක් දිගේ යනකොට සතිය පිහිටියට පස්සේ ඉස්සර අරමුණු මාරු වෙද්දී වෙන අරමුණු දෙකක් තියේදී තුනක් තියේදී උනත් සතිය කැඩෙන්නේ නැති බවට ගන්න එක තමයි ඒ සෙල්ලක්කාරකම තමයි අපි මේ නේවාසික භාවනා වැඩමුළු කියලා කියන්නේ. ඉතින් ඒක මේ අද වෙන දවස වෙනකොටත් මේ අරමුණු දෙකක් අරමුණු අතර මාරුවක් එකම අරමුණක ආකාර පෙරලියක් සටහන් වල පෙරලියක් වින හැම එකක්ම ප්‍රශ්න කර ගන්නවා නම් කිසි දවසක අනිත්‍ය කියන එක නම් තේරුම් ගන්න එකක් නැහැ. මේ මොකක් හරි අල්ලා ගන්න හදනවා. ඒ සටහනම, ඒ ආකාරෙම, ඒ අරමුණම තියාගෙන ඉඳ දඟනවා. ඉතින් ඒකට පොඩ්ඩක් හරි ආපු ගමන් හිතන්නේ ඒක භාවනාවට බාධාවක්, එහෙම නැත්නම් මට කරන හානියක් කියලා කරදර වෙනවා. ඒ නිසා මේ පළවෙනිම ධර්මදේශනාවේ සති සම්පජඤ්ඤ විස්තර කරන්නේ නැතුව කෙනෙකුට සමත විදර්ශනාවක් නැහැ. සති සම්පජඤ්ඤ සහ සමත විදර්ශනා නැතුව ඔය ඊයේ කියපු විදිහට මේ මොනවාද නාම රූප පිළිබඳ අවබෝධයක් කරගන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න මේ වෙනදී භවනාවේදී වෙනදී ඔක්කොම හොඳයි. මේකත් එක නඩු කියන්නරි හැප්පෙන්න ගියොත් කවදාවත් කිසිම දවසක අනිත්‍ය සංඥාවකට එහෙම නැත්නම් මේ ඇති හැටිය දැකීමකට ඉඩ දෙන්න. ඉතින් ඒක තමයි අපි කියන්නේ ඔලමොල ගතිය කියලා. භවනා නම් පෙන්නනවා එන හැම එකක් එක්කම රණ්ඩු කරන. එන හැම එකටම යුද්ධ ප්‍රකාශ කරන. හැම එකටම ප්‍රතික්‍රියා කරනවා. ඉතින් එතකොට කිසිම වර්ධනයක් භවනා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තාමත්ම මෙලෙක් ගතියක්, ලෑස්ති ගතියක් එක්ක බණ අහලා එහෙම නැත්නම් ශ්‍රද්ධාවේ එහෙම නැත්නම් සතියට ඉඩ තියලා ඉඩ දුන්නේ නැත්නම් භවනා කොච්චර ඉදිරියට යන්නේ කියත් යෝගාචරය පොළු දාන. හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. ඇයි ඒක අරසාවට කරන වැඩක්? මේ ශරීරයේ තියෙන ආශාව වැඩිකමට කරන වැඩක්. ජීවිතයේ තියෙන ආශාවට වැඩිකමට කරන වැඩක්. ඒ නිසා ඉඳ ගන්නකොටම කාය ජීවිත දෙක නිරපේක්ෂව වාඩි වෙලා සතිය පිහිටියට පස්සේ වෙන හැම දෙයකටම ඉඩ දෙන්න. කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. මොකද සතියෙන් කවදාවත් මොනම හේතුවක් නැතිවත් හානියක් වෙන්නේ නැහැ. ඒක සහතික කරලා කියන්න පුළුවන්. මුචි ඒ තරම් සහතිකයක් තියෙන දෙයට සැක කරනවා අසතියෙන් කරන වැඩ ගැන මේ ගණන් ගන්න නැතුව ඉන්න එක පිළිබඳව හිනහ වෙන්න පුළුවන් අපට. ඒක හාස්‍යයක් කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන අරමුණු දෙකක් නෙමෙයි තියෙන්නේ. හිත බොහොම ශීඝ්‍රයෙන් යහට මෙහට වෙනවා. දෙකම තියුණත් කම නැත්, තුනක් තියුණත් කම නැහැ. සතිය තියනවාද කියන එක විතරක් වග බලා ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඊයේ පැය 6මාරක් පුරා හුස්ම රැල්ල ගෙවියන ආකාරය මෙනෙහි කළෙමි. දෙක, එකම සුළං රැල්ලක්
දෙපසට ඇදෙනු දුටුවෙමි. සුලන් රැලි දෙකක් නොමැත. තුන මගේ සිරුරෙන් පිට තැනක සුලන් රැල්ල ක්‍රියාත්මක වනවාමින් දැනුනි. හතර දැනට සිහියේ නොමැති ඇතැම් අකුසල් ක්‍රියාපෙලක් එකිනෙකට පෙළ ගැස්තුනි. එම අකුසල් කුඩා කාලයේ එතරම් තේරුමක් රහිතව කළ අකුසල්ය. නමුත් පැහැදිලිව පෙනුනි. පහ මේ පාප කර්මයන් නැවත මට පළ දෙනවා නේද කියා භවයේ පිළිවඳ මහ බියක් ඇති විය. හය ඒ සමග සිත නැවතත් සුලන් රැල්ල දෙසට යොමු විය. දැස් අරින විට වේලාව පාන්දර 3:30 විය. මෙම තත්ත්වයේ සිහිය පැවැත්වීමට ගැටලුවකි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා. මේ තත්ත්වයේ සිහිය පැවැත්වීමට ගැටලුව කියන එක විස්තර පොඩ්ඩක් මට දෙනවනම් මම කැමතියි සාකච්ඡාවකට එන්න. මේක ගැටලුවක්ද එහෙම නැත්නම් ගැටලු තියෙද්දි සිහිය පවත්වපු අවස්ථාවක්ද කියලායි මට දැනගන්න ඕන. ස්වාමීන් වහන්ස ගැටලු තියෙද්දි සිහිය තිබුණා. නමුත් ඊට පස්සේ භාවනාවට ඉඳගත්තාම ඒ தත්ත්වය මෙවි මෙවි පේන ගතියක් තිබුණා. ඒත් ප්‍රශ්නේ නැහැ. ඒ තිබිලා සිහිය තිබිලා තියෙනවනේ. නැත්නම් කොහොමද දන්නේ ඔය වාර්තා කරන්න විතර ඉන්නේ නැහනේ. සිහිය තිබිලා තියෙන නිසා කරුණාකර සිහියට කකුල් මාට්ටු දාන්න එපා. සිහියට අව탁සීරු කරන්න එපා. එහෙම නැත්නම් සිහිය අවචාවට ලක් කරන්න එපා. කරදර තියෙද්දි තියෙන සිහිය තමයි කරදර නැති වෙලාවේ තියෙන සිහියට වඩා ආරසකෙක් වෙන්නේ. ඒ නිසා ඉස්සරහට මතක තියානින්න වඩා හොඳට සිහිය පිටන්නේ වඩා අකුසල් කරන වෙලාවට කියලා මතක තියාගන්න. හරියට ආනපනසි යනකොට සිහිය පිටපයින්නවා. අකුසලයක් කරන වෙලාවේ පොඩ්ඩක් බලන්න බැරි වෙලාවට සිහිය ආවොත් ඩබල් ෆෝල් ෆුල් ඩෝස් එකේ හිටිනවා. මං කියන්නේ අකුසල් කරන්න කියලා. කරන වෙලාවට තමයි සතිය හොඳට පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වැරද්ද ආයෙ කරන්න බෑ. එදාට ඒ අන්තිම දවස. ඒ අර වැරද්ද කරන අන්තිම දවස හොඳට පේනවා. මේ තරම් වෙහෙසක්, මේ තරම් කරදරයක්, මේ තරම් දරතයක්, මේ තරම් පරිලාහයක් මේක සිද්ධ වෙනවා. ඊට පස්සේ ආයෙ කෙරෙන්නේ නෑ. ඒ නිසා සතියට හොඳ නරක දෙක නෑ. සතියට පව්පින් නෑ. සතියට හරි වැරදි නෑ. සතියේ තරම්ම ਸਰව සාධාරණ චෛතසිකයක් අපිට දරා ගන්න බැරි තරම්. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ අවුල් පාසමද සතිය තියන්න සතිය අමාරුවෙන් කරන්නේ. අපිත් ගිල්ල සතිය කොනහන අඬු කඩන්න හදනවා. ඒක ප්‍රශ්නයක් කරගන්නවා. ඒ මොකද මේ විපස්සනාව කියන එක දන්නේ නැති නිසා. මේ මනුස්ස හිතක තියෙන ආශ්චර්ය, මනුස්ස හිතක තියෙන අසිරිය දන්නේ නැති නිසා අපි අර අමාරුවෙන් ගැට ගහගෙන යන සතියට උදව් කළ යුතු සතියට බාධා කරනවා. ඒ නිසා අනිත් දවසේ උවිතත් වැඩි කරදර ආවත් දී යටින් ගින්දර ගිනියන්න වගේ වටපිට බලන්නේ නැතුව තනියේ දණ්ඩක යන මනුස්සෙක් වගේ කම්බි යවිදින කෙනෙක් වගේ බැලන්ස් එක විතරක් බලන්න මිනිස්සු උහු කියන දේවල් බලන්න කිව්වොත් වැටෙනවා. වැටෙන්නේ නැතුව වෙන ඕන දෙයක් නැත්නම් එකලසේ පවතින සතියේ එකලසේ පවතින ඕනම දෙයක් ධර්ම බවටපත් වෙනවා නැත්නම් අකුසල් බවටපත් වෙන්න ඉඩ තියෙන දේවල්. පළමු වතාව ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනා කිරීමේදී මට මුල් කර්මස්ථාන මුදුන් කරගෙන වම දකුණ වශයෙන් පියවර තබමින් ගිය අතර එසේ පියවර 20ක් 23ක් අතර ගානකදී මාහට වැටුණා වම් පාදයේ විලුඹ මැද කොටස සහ දකුණු පාදයේ විලුඹේ මැද කොටස මුලින් සාර්ථක වෙන බවයි. ඒ ඔස්සේ පියවර 10ක් 12ක් පමණ වෙන විට මාහට වැටෙන පරිදි වැලි මළුවේ තද ස්වභාවය හා ඉතාමත් මිත්‍ර යමක් මගේ අටිපතුලේ විලුඹ ප්‍රදේශයේ ගෙන ඇති බවයි. මොකක් හරි කියවිලේ දෝෂයක් තියෙනවා. අකුරු කියවෙන්නේ නැහැ, එක වචන කියවෙන්නේ නැහැ. එතකොට මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. විලුඹ මැද කොටස හා දකුණු පාදයේ විලුඹේ මැද කොටස මුලින් ස්පර්ශ වෙන බවයි. ඒ ඔස්සේ පියවර 10ක් 12ක් වගවන විට මා ගැටහට වැටෙන පරිදි වැලි මළුවේ තද ස්වභාවය හා වරහන් ඇතුලේ ඉතාමත් මිත්‍ර යමක් මගේ යටිපතුලේ විලුඹ ප්‍රදේශයේ ගෙන ඇති බවයි. නෑ වාක්‍ය එකක්වත් මේ ඔය වචන වලින් නම් අර්ථයක් නෑ. එකක් නවත් නෙමෙයි මේ අන්තිම වාක්‍ය දෙක.
එනම් බිලුඹ ප්‍රදේශයේද වැලි මළුවට යතොත් වැලි මළුවට ඔරොත්තු දෙන ආකාරයට සැකසී ඇති බවයි. මේ අයුරින් මා කිසිදු අරමුණකින් තොරව පියවර 12ක් 15ක් අතර ගණනක් ලැබුවේ අරමුණ ශනේකින් මෙසේ අරමුණ ශනේකින් වෙනස් වෙයි. නමුත් මුල් කර්මස්ථානයේ ගෙනීමට මහට වැඩි වෙහසක් දැරීමට සිදු නොවේ. මෙසේ සක්මණ කරගෙන යාමේදී මහට තව දෙයක් වැටහි. එනම් පෙරසේ සක්මණ කරගෙන යාමේදී දනහිස සහ වල්ලුකර ප්‍රදේශ දෙක යම් තදවීමක් සිදු වේ. ඒ කෙරෙහි අවධානය යොමු කළ පසු මට දැනී ගියේ මෙසේ. පරාන් ඇතුලේ වම් කකුල පොළවේ තබා දකුණු කකුලගෙන එන කාලයේ අතර වම් කකුල පමණක් ශරීරයේ සීලුම බර දරා සිටිනක් මෙනි. තවද මට දැනී ගියේ හිදී ඇතිවන තෙරපුම පීඩනයේ දන හිසට සහ වල්ව කර දෙසට යොමු වන බවයි. පරාන් වහලා මේ නිකම් අත්මාරුවකින් ඇවිදින මිනිසෙක් වැනි මෙසේ මම පියවර 10ක් 12ක් අතර ගණනක් මාහට සක්මණේ යෙදී හැකිය. තවද අවසානයේ මාහට දැනී ගියේ මාමේ සක්මණේ යෙදෙන්නේ එකතැන ඇවිදින ව්‍යාධි උපකරණයක ඇවිදින්නාක් මිනි. මා සිතන්නේ මගේ මේ දියුණුවක් ලෙසට. එය එසේනම් මාහට එය වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි තෙරුවන් සරණයි. ඒ ලියපෙක නම් කැමතිද ලියුම කියවන්න? වචන දෙක තුනක් තියෙනවා, ඒක අහුවෙන්නේ නැති වුණොත් එහෙම මේ ඒ වාතාව අහුවෙන්නේ නැහැ. ගෞරවණීය ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව කිරීමේදී මම මුල් කර්මස්ථානයේ මුදුන්පත් කරගෙන වම දකුණ වශයෙන් පියවර තබමි. ඊ අතර එසේ පියවර 20ක් 23ක් අතර ගණනකදී මාහට වැටුණා වම් පාදයේ විලුඹ මැද කොටස සහ දකුණ පාදයේ විලුඹ මැද කොටස මුලින් ස්පර්ශ වන බවයි. ඒ ඔස්සේ පියවර 10ක් 12ක් යන විට මාහට වැටෙන පරිදි වැලි මළුවේ තද ස්වභාවය හා ඉතාමත් මිත්‍රශීලීකමක් මාගේ යටිපතුලේ විලුඹ ප්‍රදේශය ගෙන ඇති බවයි. එනම් විලුඹ ප්‍රදේශයේ වැලි මළුවට ඔරොත්තු දෙන ආකාරයට සැකසී ඇති මේ අයුරින් මා කිසිදු අරමුණකින් තොරව පියවර 12ක් 15ක් අතර ගණනක් තැබුවේ. අරමුණ ෂණයකින් වෙනස් වෙයි. නමුත් මුල් කර්මස්ථානයට ගෙන ඒමට මාහට වැඩි වෙහෙසක් දැරීමට සිදු නොවේ. ඒ වාක්‍ය මේ අදහස් කරන්නේ මොකක්ද? අරමුණ සහ කර්මස්ථානය කියන දෙකම වචන සමානයි. අරමුණ තියේදී මූල කර්මස්ථාන ගේන්න වෙහෙසක් වෙන්නේ නැහැ කියන එකෙන් මෙතන මොකක්ද අදහස් කරන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ, දැන් මම සක්මණේ යෙදෙනකොට ශනිකෙන් මගේ සතිය වෙන අරමුණකට යොමු වුණොත් එතනදී අරමුණ මොකද්ද කියලා කිව්වේ නැත්නම් ඉතින් අපි අරමුණ කියන්නේ ඇත්තරම අරමුණ ඇවිල්ලා වඳුරු මං දැක්ක රූපයක් වඳුරෝ රලක් දුවගෙන යනවා. ඔය ඒක මොකද්ද කියලා කියන්නේ නැතුව එහෙම නැත්නම් මේ දැකපු අරමුණකට නැත්නම් මේ දර්ශනයකට වගේ කියන වචනයක් දැම්මේ නැත්නම් අරමුණ සහ කර්මස්ථාන කියන වචන දෙක අතරේ අහගෙන ඉන්න එක නම් පටලැවෙනවා. මෙසේ සක්මන් කරගෙන යාමේදී මාහට තව දෙයක් වැටහෙ. එනම් පෙරසේ සක්මන කරගෙන යාමේදී ධනහිස සහ වලලුකර ප්‍රදේශ දෙක යම් තදවීමක් සිදුවේ. ඒ කෙරෙහි අවධානය යොමු කල පසු මට දැනී ගියේ මෙසේය. වම් කකුල පොළවේ තබා දකුණු කකුල ගෙන එන කාලය අතර වම් කකුල පමණක් ශරීරයේ සියුලුම බර දරා සිටින්නාක් මෙනි. තවද මට දැනී ගියේ එහිදී ඇතිවන තෙරපුම හා පීඩනය දනහිසට සහ වලලුකර දෙසට යොමු වන බවයි. මේ නිකං අත්මාරූකින් රජස් වලින් ඇවිදින කෙනෙක්ට සමාන කළ තින්නම් මේ ස්වාමීන් වහන්ස මට දැනිච්ච විදියට. මෙසේ මම පියවර 10ක් 12ක් අතර ගණනක් සක්මනේ යෙදිය හැකිය. හොඳම සතියේ මට සක්මනේ යෙදිය හැකිය ස්වාමීන් වහන්සේ. තවද අවසානයේ මාහට දැනී ගිය මාමේ සක්මනේ යෙදෙන්නේ එකතැන ඇවිදින ව්‍යායාම උපකරණයක ඇවිදින්නාක් මෙනි. මා සිතන්නේ මාමේ
දිනුවක් ලෙසට ඒක මගේ විශ්වාසයක් තියෙනවා ඒක ස්වාමීනාස්සන් මේක. ඔය එතකොට මේක ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන වාර්තාවක් දෙන එකද නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා කියන එකද මොන මොකද්ද මේක ඉදිරියට කරගෙන යෑමෙදි මේක මම මේ විදිහට අනුගමනය කරාට කමක් නැද්ද ස්වාමීනාස්සන් නැත්නම් නෑ මේ විදිහට යනකොට තමන්ට තමන්ගේ කය ගැන තමන පියවර පිළිබඳව නොතිබිච්ච විස්තර තව තව එනවනම් ඒක අනිවාර්යයෙන්ම සාදර වෙන්න ඕන. ඒකට අපිට තීරී යම් වෙලාවක වම්පයට හිත බර වැටිලා වම්පයේ හිත තියෙනකොට අපේ හිතට දැනීමක් එනවා දකුණු පායේ හිත මගේ නැහැ කියලා. දකුණු පායේ අරමුණු නැහැ. වම්පයේ අරමුණු තියෙනවා. ඉතින් මේ සංසන්දනේ නැත්තම් භවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි දිගේ බලාන යනකොට ඒක විස්තර වලට යනකොට මුළු ලෝකෙම තේරෙනවා. මේ මේ පේන පුංචට සාපේක්ෂව අනිත් ඔක්කොම පේනවා. ඒ නිසා ඒකම ලක්ෂ කෝටි වාරයක් බල බල යනකොට මේ සක්මණින් මුළු චතුරාරි සත්‍යය නාම රූප ධර්ම පටිච්චසමුප්පාදේම පේන්න පටන් ගන්නවා. එන සමුත් හොඳට ඒක පිටවලද ගන්න පිටලා ඒකම කරන්න. කිනුවර මේ කකුල දිහා බලනකොට දන හිත පේනවා. කකුල දිහා බලනකොට වැල්ලුරු කර පේනවා. මං කකුල දිහා බලනකොට දකුණු කණෙන් අරමුණු නැහැ කියලාත් පේනවා. මින් අපේ හිත නෙවෙයි වැඩ කරන්නේ. හිත සතියට ආපු ගමන් ඒක ධර්මයේ පෙන්වන්න පටන් ගන්නවා. ඒව එකක්වත් බාධා කරගන්න එපා. මිනිසකෙක ඉල්ලලා ගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. එකලස හරහා පේන දෙයක්. ඒක ගොඩාක් විචිත්‍රයි සාමාන්‍ය පරියන්කයට වැඩිය සක්පන. පරියන්කේදී මං කියන්නේ විචිත්‍ර නැහැ කියලා. මුගක් විචිත්‍ර වෙන්න පුළුවන්. නම් සක්මනේදී යෝගාචරයට ගොඩාක් විස්තර හම්බ වෙනවා. යෝගාචරම ප්‍රශ්න නොකර ප්‍රතික්‍රියා නොකර එන දේ දිහා බලන හිටියොත් එන්න සතියෙන් බලන ඉන්නකොට සම්පූර්ණ ගැඹුරකට ගෙනියන්න පටන් ගන්න. ඒ නිසා නමුත් සැකයක් එනවා. එතකොට මේකම දිගට කරන්න ඕද වෙනස් කරන්න ඕද ආදි වශයෙන් ගොඩක් පෙරක දෝරුකම් උළුවට එනවා. ගොඩ පෙරක දෝරුකම්. මේ බොහොම මාරුවෙන් කලස් කරගත්ත වෙලාවේදී. ඒ නිසා මතක තියාගෙන ඉන්න ඕනේ ප්‍රතිපදාවට වැටිච්ච ගමන් හිත පුදුම විදිහට සැක කරනවා. ඒක තමයි කෙලස් කියන්නේ. අමාරුවෙන් කොහොම හරි ප්‍රතිපදාවට ගිහිල්ලා වැඩි යනකොට නානා විදිහට කෙනෙහිලිකම් එන්න පටන් ගන්න. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ ඔය කෙනෙහිලිකම් තිබිච්චාවයි. මේක මට කරගෙන යන්න බාධාවක් නැහැ නේ. දැන් තියෙනකේ අතවාසිය තියෙනවානේ. මේ විදිහටම දිගට දිගට නිතිපතා කිරිල්ලෙන් ඔය තියෙන ප්‍රධාන වෙන දේ තමයි සැකේ නැති වෙලා යන්නේ. සැකේ නැතිවීම සඳහා කලියුත තමයි එකම දේ ලක්ෂ වාරයක් කරන්න. නිසා තොරතුරු හොඳයි. ගෞතම සාමින් වහන්සේ මා මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්නේ පිම්බීමේ හැකිලීමයි. පිම්බීමේ හැකිලීම හොඳින් හඳුනාගත්තට පසු මා උදරයේ නිරීක්ෂණය කරන විට පිම්බෙන විට බර දෙයක් සදල දෙයක් කුලියක් මෙන් ඇතුළු වී පෙරපුමක් ඇති කරන බවත් බැලුමක් මෙන් පිම්බෙන බවත් දැනුනි. හැකිලෙන විට සැහැල්ලුවීමක් දැනි හැකිලීමක් සිදුවිය. පිම්බීමේ මුල මැදාග අවස්ථා නිරීක්ෂණය කළෙමි. පිම්බීමේ මුල් අවස්ථාවේදී දැඩි වේගයෙන් ශබ්දයක්ද නිකුත් කරමින් බර දෙයක් තද දෙයක් තෙරපෙමින් උදරයට ඇතුළු වුණා. ඇතුළෙන් ඇද ගන්නා ගතියක්ද දැනුණා. මැද අවස්ථාවේදී ඇතුළු වන බර තද දේ ඇතුළේ පීඩනයක්ද ඇති කරමින් කුස්පහත් වෙමින් තිබුණා. ප්‍රශ්නයක්ද දැනුණා. අග අවස්ථාවේදී ඇතුළේ තිබුණු බර තද ගතිය පීඩනය එකවර කුමක හෝ ගැටි වේගයේ අඩු වෙලා නැති වෙලා ගියා. හැකිලීමේ මුලමැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. හැකිලීමේ මුල් අවස්ථාවේදී ඒ බර තද ගතියේ සැහැල්ලු වෙලා බුරුල් වීමක් ඇති වුණා. මැද අවස්ථාවේදී ඒ බර තද ගතියේ ඉතාමත් ඉක්මනින් පිටවීම සිදු වුණා. අග අවස්ථාවේදී සැහැල්ලුවක් දැනී හැකිලෙන බව දැනුනි. සක්මන් භාවනාව. මා සිටගෙන සිටින බව මගේ පාදවල යටිපතුල් පොළොව සමග ස්පර්ශ වී තිබීමෙන් දැනගත්තා. මා ඒ අවස්ථාවේදී ඉදිරි ඉරියව් තුන නොපැවතු බවද දැන සිටියා. කියන ආයවක් ඒ වාක්‍ය කියන මා සිටගෙන සිටි බව මගේ පාදවල යටිපතුල් පොළොව සමග ස්පර්ශ වී තිබීමෙන් දැනගත්තා. මා ඒ අවස්ථාවේ ඉතිරි ඉරියව් තුන නොපැවතු බවද දැන සිටියා. මට හුස්ම වැටෙන බවද දැන සිටියා. මුලින්ම මා වම දකුණ වශයෙන් ගමන් කළා. වාර බොහෝ යාමෙන් පසු යටිපතුල්ට සිත පිහිටුවා සිටන විට ගුරුසු ගතියක්, හෙටෙන ගතියක්, සීතල උණුසුම ආදී අත්දැකීම් ලැබුවා. වම් කකුලට වඩා දකුණු කකුල බරට තිබෙන බවද,
වම් කකුලට වඩා ඉක්මන් බව දැනුණා. වම් කකුල ගැන සිත පිහිටුවා නොගෙන සිටින විට දකුණු කකුල තබන බව වැටහි. එසේම දකුණු කකුල යටිපතුල ගැන අවධානය නැති විට වම තබන බව වැටහි. වම දකුණු වශයෙන් ගමන් කිරීමේ මුලමැදග අවස්ථා. විලුඹ මුලින්ම පොළොව හා ස්පර්ශ වී මුලින්ම ගොරෝසු ගතියක් තද ගතියක් දැනුනි. මැද කොටසේදී ගොරෝසු තද බව වැඩිපුර දැනුන අතර සීතල උණුසුම වැනි තත්ත්වයන්ද හොඳින් දැනුනි. අවසාන කොටසේදී ඇඟිලි කොටස පොළොව තදින් ස්පර්ශ වීම නිසා මුලින් සියල්ල නොදැනුණා. අනිත් පාදය එසවෙන නිසා තෙරපුවත් ඇඟිලි වලට දැනුනි. ඔසවනවා තබනවා මුලමැද අග අවස්ථා. පාදයේ මුල් අවස්ථාවේදී ඔසවන විට විලුඹට සැහැල්ලු ගතියක් දැනේ. මැද කොටසේද සැහැල්ලු ගතිය වැඩියෙන් දැනි හිස් බවක්ද දැනුනි. අවසන් කොටසේදී පාදයේ එසවෙන නිසා ඇඟිලි තුඩුවලට පීඩනයක් ලබා දෙමින් සියල නැති විය. ඔසවනවා ගෙන යනවා තබනවා. ඔසවනවා තබනවා දෙකම මුලින් වාගේ දැනුනි. පාදයේ ගෙන යන මුල් අවස්ථාවේදී බරක් අඩුයි සැහැල්ලුවක් දැනුනි. පිටුපසින් කකුල තල්ලු කරන ගතියක් වගේ දැනුනි. මැද කොටසේදී පාදයක් නෑ වගේ දැනුනි. හිස් බවක් තිබුණි. අවසන් කොටසේදී පොළොව ස්පර්ශ වන විට සියල්ල නැති විය. සක්මන් භාවනාවේදී මා පාවෙනවා වගේ දැනුණා. සිත දෙන්න සමිනා සිත අන දෙන්න කලින් කකුල යන බවක් දැනුනි. සිත බලාගෙන සිටින විට කය ගමන් කරනවා පෙනුනි. කයත් සිතත් දෙකම බව හැඟුණා. දෙකක් බව හැඟුණා. ඔබ වහන්සේගේ උපදිස්පත්මි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කර ඉතා ඉක්මනින් නිවන් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා. විස්තර වාර්තා ලියන්න කරන් තියෙන උත්සාහය බොහොම ප්‍රශංසනීයයි. එනිසා හැම වෙලාවෙම මේක අමතක කරන්න එපා. මේ විදිහට පේන දේ වැටහෙන දේ හැකිතාක් වාතාවරණයට ඇතුල් කරනවා නම් අහගෙන ඉන්නත් ආසයි. ඒ වගේම මේ කියන තියෙන කාරණාව හරි පිරිසිදුයි. ඉතින් මේ විදිහට මේ අරමුණක වැඩි විස්තර බලාගෙන ඉන්නකොට ඒ හැම බලන පුංචි හැම එකක්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. අරමුණ ඈතින් දුරස්තව බලනකොට එimhe ශීඝ්‍ර වෙනස්කම්කුත් පේන්නේ නැහැ. ඔහි වැල ලෙඩ කපුට වැල කන්නා වගේ භාවනාව යනවා. උල්ලුවන්තරම් මේටත් වැඩිය සමීප වෙලා උත්සන්නව වැඩි වැඩි විස්තර දක්වන්නා සුළු භවනා කරන එක තමයි කරන්න තියෙන්නේ. පරයන්ක භාවනාව. පාන්දර 4:05ට පමණ හුස්ම ඉහළ පහළ ගැනීමේ නාසිකාග්‍රේ සටහන් සිදුවන ආකාරය දැස බැලිමි. මුළු කාය කියන වාක්‍ය පැහැදිලි. පාන්දර 4:05ට පමණ හුස්ම ඉහළ පහළ ගැනීමේ නාසිකාග්‍රේ සතහන් වීම දුවන ආකාරය දෙස බැලීමි. මුළු කාලයම සතිමත් සිටි අතර සිත පිට යාමක් නොවිය. මෙසේ භාවනාවේ සිටන අවස්ථාවේ වම්පසින් විදුලි පන්දමක මද එළියක් තෙවරක් පිටින් විට මුණට ගසා ඉහළ යන ආකාරයක් දැනුනි. ඊටපසු ටික වේලාවකින් නැවත වරක් හෝ දෙකක් මේ දිස්සූ බැව් පැහැදිලි විය. ඒ පිළිබඳව අවධානය යොමු නොකොට භාවනාවේ නිරත වීමි. ආස්වාසේ දීර්ඝය සීම පස්වාසේ කෙටි බවත් ආස්වාසේ එකඟ ගතියක් ප්‍රස්වාසේ එසේ නො ආස්වාසේ දීර්ඝ ගතියත් පස්වාසේ කෙටි ගතියත් තහවුරු විය. එසේ හුස්ම රැල්ල නැවතුන දිනේ මේ බව කෙලවර හුස්ම රැල්ල නැවතුන දිනේ මේ බැව් කෙලවරද සීවිය. තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. හුස්ම රැල්ල නැවතුන දිනේ මේ බවේ කෙලවර බැව්ද සීවිය. විනාඩි 30ක් පමණ වම් පාදයේ හරිහැටි හිරිවැටි තිබෙන ආකාරයත් ඉන්න අනතුරුව දකුණු අත හිරිවැටි ඇති ආකාරයත් නිරීක්ෂණය කළෙමි. මේ වේදනා යනුවෙන් මෙනෙහි කළද තුරන් නොවිය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පසු එසේම සිත සිරුරෙන් හා හිත
තෙමින් ඉරියව්ව මදක් වෙනස් කෙලිමි. එහිදී දකුණු අතේ හිරිය නතර විය. පාදයේ තව තවත් බර වීමින් පැවතුනි. විනාඩි 40කට පමණ පසු දැස් විවර කර පාදයේ දික් කළ පසුය කකුල් අපහසුව නැතිව ගියේ. මෙවැනි අවස්ථාව උදා වූ විට කටයුතු කළ යුතු ආකාරයේ කාරණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට අපේ නිවනහා නිවන ඉක්මනින් අවබෝධ වේවා. විසර කියලා නැති උත්සාහයන් තියෙනවා. ඉස්සල්ලා ලියුමේ තරම් නම් එච්චරම් පැහැදිලි කමක් ඇත්තේ නැහැ. නමුත් ඒ කකුල වේදනාව තියෙනවා නම් වෙනදාට වැඩිය පොඩ්ඩක් වෙලා හරි වේදනාව තියෙද්දි ඉරියව් මාන නොකර ඉන්න පුළුවන්කමේ වැඩිවීමක් පේනවනම් කලබල වෙන්න එපා. ওই දිගයට ওই විදිහට කරන්න එන්න වේදනාවට තියෙන බය ගති වේදනාව තියෙනකොට වහා ගසා දමල යන ගති අඩු වෙන්න පටන් අර ගන්නවනම් පුළුවන් තරම් ඒ වෙලාවේ අරමුණ බලමින් හිත සනසගෙන බාහිරින් එන දේවල් වලට සැලෙන්නේ නැතුව අර ආලෝකේ එනකොට සැලෙන්නේ නැතුව වගේ වේදනාවලත් මේ වගේ පුරුදු වීම සඳහා යමක් කළ යුතුද අන්නේ දේ කරන්න ඕනේ. එතකොට මොන බාධාව ආවත් Taman අර වාංගුවට ගත්ත මූල කර්මස්ථානයේ වැඩිපුර ඇසුරු කරමින් ආපු බාධාවට වහා ප්‍රතික්‍රියා කරන්නේ නැතුව නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් ඉරියව් මාරු කරලා නැති වැරද්දක් ඇත්තේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම ආදුනික යෝගියෙක්මි. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන පාණයේ දවස් දෙකකදීම මේ නාසයේ ඇතුල්වන්නේ ඇතුලාන්තයේ ඉතා තද සීතලක් දැනුණේ. මෙය පාන්දර පර්යංක භාවනාවේදී ආස්වාස කිරීමේදී පමණක් දැනේ. ඊටපසු උදෑසන පර්යංක භාවනාවේදී දකුණු නාසයෙන් පමණක් ආස්වාසයේ සීතලට දැනුණි. ආස්වාසයේ ප්‍රස්වාසයේ සාමාන්‍ය ලෙස සිදු වුණි. දවල් කාලයේදී නාස්පුඩු දෙකෙන්ම ආස්වාස ප්‍රස්වාස තද සීතලට දැනේ. සාමාන්‍ය ආකාරයට ආස්වාස ප්‍රාස්වාසයේ දැනුනි. එය ලිහිල් සුළඟක් වගේ. මේ සියලු දේවල් අතර ශරීරයේ වේගයෙන් ඉහළට පහළට නැමේ. කඩදාසියක් නැමෙන්නා වගේ. එසේ වුවත් ආනාපානය බැලිය හැක. ශරීරයේ සැහැල්ලු වන අතර වේදනාවක් නොමැත. විනාඩි 35ක් පමණ මෙසේ සිටිය හැකිය. පැද්දීම ඉතා වේගයෙන් සිදුවන නිසා බියක්ද සිතට දැනේ. පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. මොකද අන්තිම එකට ඉස්සලා වාගේ විනාඩි 35ක් පමණ මෙසේ සිටිය හැකිය. පැද්දීම ඉතා වේගයෙන් සිදුවන නිසා බියක්ද හිතට දැනේ. පහදා. ඔය එතකොට මේ පැද්දීම තියෙද්දිත් බිය වුණාට කමක් නැහැ. නැත්තම් අනිශ්චිත භාවයේ තිබුණාට කමක් නැහැ. එතකොට Tamanට ඒ හරහා මම ඉන්නවා ඉඳගෙන නැත්තම් ආස්වාද ප්‍රසවාස බලා ගන්න පුළුවන් දවසක් ආවොත් එතකොට ඔය පැද්දීම් පිළිබඳ තියෙන බය නැති වෙලා යනවා. ඒ නිසා හැම වෙලාවෙදීම අනතුරු භායකතාවයක් අනිශ්චිත භාවයක් ඇති වුණොත් පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඇසුරු කරලා ඒ සැකමුසු ගතිය, බය ගතිය දුරවන් කිරීමට මූල කර්මස්ථානයේ ආරක්ෂක යන්ත්‍රයක් විදිහට පාවිච්චි කරන්න. ඒක ටික ඒවට හුරු වෙන්න පටන් ගන්නවා හිත. විසි 6 වෙනි දින ගෞරවනීය ස්වාමීන් වහන්සේ, නිවැරදි ක්‍රමය ගැන අවබෝධයක් නැතිවත් පෙරදී ආනාපාන සති භාවනාව මම ඉතා ප්‍රිය කළෙමි. මෙම වැඩසටහනේදී පළමු දිනේ ආස්වාසය හා ප්‍රස්වාසයේ නාසි වම් උඩ හා තවත් පිටක දකුණු උඩ කොටසේ වදින තයක් දැනුනි. ටික වේලාවකින් තේ ඉහලින් දෙපැත්තේම හමට යටින් තද කරනවා වැනි වේදනාවක් දැනුනි. කන තෙහෙලි. දෙපැත්තේම හමට යටින් තද කරනවා වැනි වේදනාවක් දැනුනි. දෙවැනි දින සිට ආස්වාස කෙටිහා පිපිලි ලෙස දැනුනි. ප්‍රස්වාසයේ දිගු හා උණුසුම් ලෙස හඳුනා ගනිමි. සුළඟක් ලෙසත්, පසුව උකු තෙලක් ලෙසත්, යලි තුනී පටලයක් ලෙසත් අද්දුපෙමි. 20 වතාවක් පමණ මෙලෙස දැනෙන්නට ආස්වාස හා ප්‍රස්වාසයේ නොදැනි ගිය අතර ගතට සහැල්ලුවක්ද සිතට ප්‍රමුදිත බවක්ද දැනුනි. මෙම සතුට සහැල්ලුව
අඩුවෙමින් වැඩිවෙමින් විනාඩි දෙකකදී පමණ නැවතත් ආස්වාස ප්‍රාස්වාස හඳුනා ගනිමි. මෙලෙස දිගින් දිගටම විනාඩි 45ක් පමණ සිටිය හැක. කකුල් පොළවේ ගැටි තිබෙන බව නොදැනි නිවසේදී භාවනාව දිගින් දිගටම කිරීමට අදහස් කරමි. එහිදී ගැටළු ඇතිවීමේදී ඒවා निराකරණය කර ගැනීමට හැකියාවක් නැත. තවදුරටත් අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ සඳහා වැඩපිළිවෙලක් යොදා යොදන්නේ ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සාසනික සේවාව බොහෝ කාලයක් කරගෙන යාමට ලැබේවා නිදුක් නිරෝගී සත්ව. ඒ කියපු එක්කනාට පුළුවන් ද මේ ලියන කොළේ තියෙන අන්තිමට කරපු හොඳම භාවනා විස්තර ටික විතරක් ඉදිරිපත් කරනවා නම් හොඳයි. 26ද හොඳයි කියලා කියන්නේ 27ද හොඳයි කියලා කියන්නේ. කවුද ඒ වාක්‍ය රචනාව කරලා තියෙන එක නම්? Taman හොඳයි කියලා හිතනේ වார்த்தාව කිව්වනම් ලේසි. මට දෙක තුනක් කියවන්න ගියාම වෙහසයි. ආසර ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ තේරුණේ නෑ. ස්වාමීන් වහන්සේ වார்த்தා දෙකක් තියෙනවා පරියංක දෙකක. තමන්ට වඩා හොඳයි කියලා හිතෙන පරියංක වார்த்தාව කෝකද? ආනාපාන සති. මේ 26 වෙනිදායකද 27 වෙනිදායකද? 27 වෙනිදායකද. ඉතින් එහෙමනම් 26ට කාලය ගන්න එපා. එතකොට අපි අහගෙන ඉඳලා උසාවියේ මන්ද උත්සාහය වෙනවා. එහෙමයි. ඒ කොලි දෙන්න කියවන්නේ 27 වෙනිදායක දෙන්න කියවන්නේ. මෙන්න මේ කියවන්නේ. විසි හත් වෙනි දින අද දිනද පරයන්ක භාවනාව කළෙමි. ඊයට වඩා වැඩි කාලයක් ප්‍රීතිය සැහැල්ලුව විඳමින් සිටිය හැකි බව අද්දුටුවෙමි. ඊයේ ඔබ වහන්සේ ධර්මදේශනයේ සඳහන් කළ ප්‍රශ්වාසයේ අවසන් වූ ෂණය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව මඳිවුවත් එම ෂණය තත්පර කිහිපයක් අත්විඳීමට උත්සාහ කළෙමි. ඒක ඒ විදිහට කියනවා නම් ඇත්තටම 21ක විස්තර නැතුව ওই ටික තේරුම් අරගන්න බෑ. ඉදිරිපත් කිරීම හරි. නමුත් ඔය එක විතරක් විතර එකත් එක දාලා පුළුවන් තරම් කෙටි වෙනවා නම් වඩා හොඳයි. මම ඊයේ දේශනාවදිත් මතක් කරේ වගේ හොඳුවට අරමුණ කීකරු වෙලා මූණට මූණ දාලා සිද්ධි වෙනකන් ඔය මුල මැදාග බලන එක බලන්න යෑම කරන්න බෑ. ඒතිදි කරන්න ගියොත් භාවනාවක් නෙවෙයි හිතලුවක් යන්නේ. ඒ නිසා හොඳුවට පුරුදු වෙන්න සාමාන්‍යයෙන් ආදුනිකෙක් වාගේ සක්පන හෝ පරියන්කේ ඉබේම අනායාසයෙන් සිදු වෙන තැනට එන්න ඕන. ආවට පස්සේ තමයි අපට ඒකේ අලගිය මුලගිය විතර බැලීමක් මුල මැදාග බැලීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක පෙනිලා නැත්තම් අනිවාර්යෙන් අමෝර වෙලාවක බලලා තියෙන්නේ. ඒ බලන්න යෑම භාවනා කඩා ගැනීමලා. ඒ වෙලාව එනකොට නොබල හිටියොත් ඒත් ඒ වගේ පාඩුවක් වෙනවා. ඒ නිසා කොතෙන්ට යනකම් මේරුවාට පස්සේ මේක බලන්න ඕන කියන එක කිසිම ගුරුවරයෙක් නැහැ. කරලා වෙලාවකට තමන්න තේරෙයි. අඹ ගෙඩි ටිකක් ගහේ කටි ගත්තට පස්සේ අමුයෙන් කඩලා දුම් ගැහුවොත් ඉදුණට ඇඹුලයි. හොඳට කිරි වැදිලා ගෙඩියක් දෙකක් වින්න වැටුණාට පස්සේ ඕන්නම් දුම් ගහනකොට කමන්නේ ඊට වැඩිය හොඳයි. ඒ ගහේම ඉදිනව නම් ඊට වැඩිය රසයි. මේ අපි කරන්න දන්නේ අමු අප කණ්ඩා හදන්න. ඒ බණේ මොන හරි කියපු දෙයක් උත්සාහ කරලා බැලුවට කමක් ඉපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක ගෙඩිය කිරි වැදින්න ඉස්සලා කඩලා දුම් ගහලා කනා වගේ වැඩක්. ඉතින් ඒක ඔක්කොමලා කරන වැරද්දක්. නමුත් මෝරණොයි කියලා කියන්නේ භාවනා තලතුණ වෙනවයි කියලා කියන්නේ ඒ භාවනා විහිං ඒ මෛරිජි தත්තට එනකන් මේ අනවශ්‍ය මූල ධර්ම දාලා විශේෂයෙන්ම මූලමඳාක බැලිල්ල කරන්න ගියලුත් අවුලකටපත් වෙන මූලමඳාක පේන මට්ටමට ආවොත් එච්චර ප්‍රයත්න කරන්න ඕනේ තමන්ට හොඳට ඒක අල්ලන ගතියක් තියෙනවා. අන්න ඒකට කාලෝචිත වෙන්න ඕනේ. කාලානුරූපව වැඩ කරන්න සූර වෙන්න ඕනේ. ගෞරවනීය ස්වාමීනි මගේ මූලස්ථාන මූල කර්මස්ථානයේ වන්නේ ආනාපාන සතියේ හුස්ම රැල්ල සියුම් ආනාපාන සතියයි හුස්ම රැල්ල සියුම් කෙටි වේ. සමහර අවස්ථාවල ඒ නොදෙනි. නාසිකාග්‍රේ කෙළවර සමහර අවස්ථාවල උණුසුම්ම සමහර අවස්ථාවල සීතලව දෙනි. වාර 5ක් පමණ ආනාපානයේ බලන විට සිතුවිලි වලට සිතේයි. එසේ ගිය විට එක පාටම පිටුපසට ගැසී විසිවී යයි. ඒ සමගම නැවත මුළු කර්මස්ථානයේම තෙම සිත යොමු වේ. මෙසේ නිරන්තරව බොහෝ කල් සිට සිදුවේ. සමහර අවස්ථාවල අවාසිය ආස්වාද ප්‍රසවාස කර්මින් සිටින විට කුමක් වූවදයි කියා සිතා ගැනීමට නොහැක. අතරමැද
හිදසක් වෙන යමක් දැනේ. පර්යංක භාවනාව සිදු කරන සෑම විටම මෙසේ සිදුවේ. සමහර අවස්ථාවල ආස්වාස ප්‍රස්වාස විනාඩි 10ක් පමණ ඉතා හොඳින් මෙනෙහි කළ හැක. මෙය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමු. ඔබ වහන්සේට දුක් වේවි. ඒ අර අන්තිම වාක්‍යයේ තියෙන විදිහට මගේ පටලවිලි සහිත වෙනවනම් අදහස් වෙලා තියෙන්නේ මෙනෙහි කිරීම වෙලා නැහැ. ඒ නිසා සීතිවිලි බාධා එනවනම් ආස්වාද ප්‍රස්වාසයේ ළඟ මෙනෙහි කරන්න පටන් ගන්න ටිකක් කරදරයි තමයි. නමුත් මේ ප්‍රශ්නට උත්තරේ ඒකයි. ඒ නිසා මෙනෙහි කිරීම නිත්‍යානුකූලව අවස්ථානුකූලව කරනවා නම් මේ පොඩි අදකු දෙයක් තියෙනවා ඒක හැදිලා ඉයි කියලා මට හිතෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අද දින අලුයම් කාලේ දානශාලාවෙන් ඇසුණු ගෝසාව නිසා මේ අනුකම්පාවෙන් ලියන්ට සිටුනි. කුඩා කල සිට භාවනා යනු කුමක්ද කියා සිව් මාහට නිස්සරණ වණේට පැමිණ ක්‍රමානුකූලව සක්මන් භාවනාව හා ආනාපාන සතිය දියුණු කරගන්න ආකාරය ගැන අත්දැකීමක් ලැබුවෙමි. සිහිය දියුණු කරගත හැකි බව ඉන් ලැබෙන සතුට අද්දුටුවෙමි. දානය දෙන්නට එන පිරිසගේ ගිනිගත් සිත් නිවා සනසාලන්ට ඔවුන් හටද සක්මන් භාවනාව පිළිබඳ විනාඩි 15ක අත්දැකීමක් ලබා දෙනවා නම් එය ඔවුන් දෙන්න දානයේ දිත්ත ධම්ම වේදිනියේ කුසල කර්මය මේ භූමියේ සිටම අත්විඳිනු ඇති. දානයේ ආනිසංසයේ ධර්ම දේශනාව අසන විට බොහෝ අය නිදි කිරා වැටෙනු දැක ඇත. අර්ථවත් යමක් කරන නිස්සරණ වනයේ දායක පිරිස වෙත කරන මහත් ගෞරවයක් තේ සිතා එම සක්මන් භාවනාව දානයට සම්බන්ධ වන පිරිසට ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. භාවනා යෝගීකම දානයට සම්බන්ධ වෙන දායක පිරිසගේ ඉල්ලීමක් සේ සලකා මාහට අනුකම්පා කරනු මැන විතරවත් කර. ඔය භාවනා කරන කට්ටිය ඔය ටික භාවනා කරගෙන යනවා නම් මට ඉතුරු වැටි කරගෙන යන්න පුළුවන්. අනුන් හදිල්ල තියා ඔය භාවනාවේ නිහඟ දෙනේ බීලා ඉන්නේ. ඉතින් මේ මිනිසුන්ට මොන සක්මන්ද? අපිට මෙතන තියෙන පොලිසිය කැඳවන එක. ඕගොල්ලෝ මෙහෙම බුදු වෙන්න හදනවා මේකේ ඉඳගෙන. ඌ පොඩි දෙල්ලමක් නෙමෙයි එතන තියෙන්නේ. පොඩ්ඩ වෙච්ච ගමන් කිරිමෙල් නඩු. ඒ නිසා ඔය යන විදියට යන් ඕගොල්ලෝ බය බොයි කියාගෙන කනට ගැහුවත් කර වෙන භාවනා කරන. ඉච්චරයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේත් අපෙන්. අපිට කරන්න පුළුවන් නෙත් එච්චරයි. භාවනා කරන්න ඕන කට්ටිය දාන දෙන කට්ටිය ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් නරක දෙයක් නෙමෙයි මේ අනුකම්පාව තියෙන බව දන්නව නෝ ප්‍රඥාව නැතිකමයි මට තේරෙන්නේ. අපිට තියෙන දායකොත් එක වැඩ කරනකොට සම්පූර්ණ වෙනස් ලෝකයක්. ඉතින් අපි හරි ආසයි භාවනා කරන කට්ටිය දන් දෙනවා නම් දන් දෙන කට්ටිය භාවනා කරනවා. ඉතින් මේ දෙක වෙන්නේ නැහැ දෙක දෙකක්. ඉතින් මේ දෙක එකට ගැටලා ගන්න අපි දෙකෝල්ල තුන්ගොල්ලරම ක්‍රියාකට පටිපාටියක් තියෙනවා අපි හිතලක් තියෙනවා කරමිනුත් යනවා ඔයගොල්ලෝ හිතන තරම් ලීසි නෑ වැඩි ඒගොල්ලෝ තනි ක්‍රම විරුද්ධයි සමාහට භාවනා කරනවා ඒගොල්ලෝ කියලා දිනවා භාවනා කරන්න පටන් ගත්තොත් මුළු රෑම පිටි කොටනවා කියේ මම කොයි දේ කොටවයිද මොනව කරන්නේ ඉතින් මුළු පුළුවන් දෙයක් කොටපන් අපි ඉතින් පුළුවන් විදියට භාවනා කරන්නම් බැගෑවත් වෙනවා අනේ මේ නිස්සද්ද භාවයේ දෙන්න බත් නොදුන්නත් කමක් නෑ කියලා ඒක බෑ. ඒ නිසා ඔයගොල්ලෝ දාන දෙන කට්ටියක් එක්ක ඇවිල්ලා ඉන්න. ඒ වගේම දාන දෙන කට්ටිය කියන්නේ පුළුවන් තරම් එකනේ දෙන්නේ කව භාවනාවට එන්න කියලා. ඉතින් මේක හිමීට සිද්ධ වෙන්න ඕන එකක් අපි බුදුහාමුදුරණත් කරන්න බැරි දෙයක් මේක දෙන්නේ. ඒ නිසා හොඳ අදහස් හැබැයි තක తీරුයි. හොඳ අදහසක් හැබැයි තක తీරුයි. මේ ප්‍රායෝගිකත්වය කියන්නේ සංසාරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කරන කතා ඉතින් අනුකම්පාව මයි කරුණාව තියෙනවා මයි ප්‍රඥාව නැතිකමයි පේන්න තියෙන්නේ මොකද මේකට බුදුම අවදීකින් ඉන්න පුරුෂයෙක්ම හැම වෙලාවෙම මේ දෙක ගැටල ගන්න හදනකොට මේ කියන කතාව ඇත්ත නමුත් ප්‍රායෝගික පැත්තෙන් බලනකොට ලෝක දෙකක් තව ප්‍රශ්න කීයක් තියෙනවද අපි නම් මෙතනින් නතර කරමු අපි මේ ප්‍රශ්න අතර නතර කරගන්න හෙටට එතකොට හෙට පටන් ගන්නකොට අනික් ප්‍රශ්නෙක පැටලෙන බොහෝ විට ඉඳී තියෙනවා. ඔය කියු ප්‍රශ්නත් ආයි හෙට යනවා. ඒ නිසා මේ ප්‍රශ්න අයින් කරලා මේක තියාගන්න අපි හෙට පටන් අර ගන්නකොට මේ ප්‍රශ්න හතර සඳහා වෙලා වරගමු. නැත්නම් අපිට සක්මන් කරගන්න වෙලා මදි වෙනවා. ප්‍රශ්න පස් කල්තබන්ඩ වෙච්චි සම්බන්ධ වෙච්චා ගැන මම කනගාටු ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ඒකට කරන ගෞරවයක් වශයෙන් හෙට පටන් ගන්නකොට මේ ප්‍රශ්න හතරෙන් පටන් අර ගන්න වග බලා ගනිමු. අපි මෙතන පටන් විනාඩි 50ක පමණ කාලයක් තියෙනවා